සුබෝ දැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඩබුවින පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙක් ජනපති ඉදිරියේ දියුරුම් දෙයි පරණ 11කට නැති වෙද්දී අලුත් 11කට ඇමති දුර සජිත් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගනි ප්‍රතිවෙන් දේශීය පුවත් පසුගිය පසුවනදා පැවති මහමැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ඊයේ සිදු කෙරුණා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී. හෙළ රජ දවසේ පැවති සම්ප්‍රදායන් සහ විධික්‍රම පිළිබඳව ජන මනස ගින යමින් වත්මන් රජයේ නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිසරයේ පිහිටි මගුල් මඩුවේදී ඒ අනුව පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තෝරාපත් කර ගන්නා ලද නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහයම මැතිනිය උත්සව සභාව වෙත සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුවයි උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ. ප්‍රථමයෙන් ජාතික ගීය ගායනා කිරීම සිදු වූ අතරින් අනතුරුව පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබුවා. නව රජයේ මැති ඇමතිතුරු නැතුළු පිරිසට සෙත්පතා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ පිරිත් සජ්ජායනා කිරීම ඉන් අනතුරුව සිදු වුණා. සම්මා සම්බුද්දස්ස ඉතිපිකෝ භගවා නව ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් අමාත්‍යවරුන් සීමාවන අතර ඒ අනුව දිවුරුම් දෙනු ලැබුවේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව මුදල් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නා. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රමුක්කැල්ල මහතා දිවුරුම් දෙනු ලැබුවා. විදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ දිනේෂ් ගුණවර්ධන මහතායි. राज्य सेवा පළාත් සභා සහ පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දිවුරුම් දීම ඉන් අනතුරුව සිදු වුණා. අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජීල් පීරිස් මහතා දිවුරුම් දුන්නා. නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නේ පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මියයි. කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතායි. සිබි රත්නායක මහතා වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. ඩග්ලස් දේවානන්ද මහතා දීවර කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නා. ඩලස් අලහපෙරු මහතා විදුලි බල කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ. මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබුවා. ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ගාමිණී ලොකුගේ මහතායි. වෙළඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. විමල් වීරවංශ මහතා නව රජයේ කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
ජලසම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙස වාසුදේව නානක්කාර මහතා දියුරුම් දුන් අතර බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතායි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි කර්ම කැබිනට් අමාත්‍යවරයායි වැවිලි කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරුණ මහතා දියුරුම් දුන්නා ප්‍රසන්න රණතුංග මහතා සංචාරක කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා රෝහිත අබේගුණවර්ධන මහතා දියුරුම් දුන්නේ වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙසයි තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මහතායි අමාත්‍යවරුන් දියුරුම් දීමේ අවසානයේ සම්මුතුන් උනේ අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි මහතා දියුරුම් දීමත් සමගයි श्री लंका पोदुचन पेरुमुनु रजे कैबिनेट अमात्यवरुन सह राज्य अमात्यवरुन दिवरुम देती पक्षे हिटपु अमात्यवरुन सह प्रबलेन प्रसकट अमात्य दुर हिमिनोवु अतर नवकीन पिरिसकट अमात्य दुर हिमिवीम कैपी पेनुना श्री लंका पोदुचन पेरुमुनु रजे नव अमात्य मंडलेट हिटपु अमात्यवरुन राज्य अमात्यवरुन एतुलु प्रबलेन प्रसकगे नम एतुलत्वान्ने नहें එනුව එස්බී දිසානායක සුසිල් ප්‍රේමජයන්ත් අනුර ප්‍රියදර්ශන යාපා රංජිත් සියමලාපිටිය මහින්ද යාපා අබේවර්ධන ජොන් සිනවිරත්න ඩිලන් පෙරේරා චන්දිම වීරක්කොඩි ඩබ්ලිව් ඩීජේ සිනවිරත්න විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමි වී නැහැ. එමින්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කැබිනට් අමාත්‍ය ධුරයක් බාරගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ. විශේෂත්වය වන්නේ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ජේෂ්ඨ මන්ත්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන්ට එලෙස කැබිනට් අමාත්‍ය ධුර අහිමි වෙද්දී නවකී 11 දෙනෙකුට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවීමයි. ඒ අනුව ආචාර්ය නාලක ගොඩහේවා, රිය ඇඩ්මිරල් සරත් වීරසේකර, විශේෂ සචිව වෛද්‍ය සීතා අරඹපොළ, ජනාධිපති නීති චාලි සබ්‍රි, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ඩීවී චානක, ශෂින්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර සහ අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන්ට මෙලෙස නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව තිබෙනවා. සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරස්ථාන කිහිපයකට ගොස් ආගමික වතාවත් වල නිරත වුණා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බට්ටක්කුලිය කාකදූපත බෝධිරාජාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. අෂ්ටපලරුව බෝධීන් වහන්සේලාගේ දෙතිස් පලරුව බෝධීන් වහන්සේලාගේ අනුභවයෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී භව චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියලා අපි ආශිංසනය කරනවා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ ෆර්කියුෂන් පාරේ බෝධිරාජාරාම විහාරස්ථානයේ වෙතයි. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.